reality vedikavahara kala lovata pravishta vu hetema 2018 wasare pavati sumati saha raigam sammana ulalayan hidit 2019 pavati slim nielsen sammana ulaledit mevara 2019 raigam teli sammana ulaledit punchi tire dakshatama rangana shilpiya lesa sammananiya wimata vasanavanta viya deweni inima mala natikeedi ohu nirupita anuhaske charitaya sammanayan himi වීමට හේතු පාදවිය අද රංගන ශිල්පියෙකු ගායන ශිල්පියෙකු සහ ජනතා ආදරය දිනු නිවේදකයෙකු ලෙසද සිය හැකියාවන් විද්‍යාමාන කරන මේ අපූර්ව යෝවුන් කලා ශිල්පියා වෙන කිසිවක් නොවේ හේ රවීන් කනිෂ්ක නම් වන්නේ මේ ඔහු අපිත් අතර ගලා ගිය කෙටි කතා බහක සටහනයි පසුගියදා පැවැත්වුණු රයිගම් ටෙලි සම්මානවලලේ ඔබට තවත් සම්මානයක් හිමි වුණා නේද ඔව් මං මේ සම්මානය හිමි කරගත්තා මට හරිම සතුටුයි මට දුකකට තිබ්බි මට එම අවස්ථාවට සහභාගී වෙන්න බැරි වෙච්ච එක හැබැයි ඒක දුකක්ම නෙමෙයි මොකද මම පළවෙනියෙන්ම නිවේදනයෙන් දායක වෙන මගේ වැඩසටහනේ කියන්නේ ඩ්‍රීම් ස්ටාර් වැඩසටහනේ ප්‍රථම සජීවී රියැලිටි අවසාන මහ තරඟයේ තිබ්බා මම එහි ප්‍රථම වතාවට නිවේදනය කරා මම එහි ප්‍රථම වතාවට අවසාන මහ තරඟයක් වෙනුවෙන් ප්‍රසිද්ධියේ නිවේදනය කරා ඒක මට ලොකු සතුටක් ජනප්‍රියතම රංගන ශිල්පියාට හොඳම රංගන ශිල්පියා වීමේ අදහසක් නැද්ද මෙහෙමයි ඕනෑම රංගන ශිල්පියෙකුට තමන්ගේ කලා දිවියේ පළමු සම්මානය ලෙස ජනප්‍රිය හෝ හොඳම කියන සම්මාන හිමි විය හැකිව තිබෙනවා මට තිබුණේ ජනප්‍රියතම කියන සම්මානය හැබැයි ඒකෙන් කියවෙන්නේ නැහැ මට හිමිවන්න තිබ්බේ ඒ පමණක් කියලා මගේ ලොකුම බලාපොරොත්තුව මම මැරෙන්න ඉස්සර කොහොම හරි හොඳම රංගන ශිල්පියා වීමයි මම මේ යන්නේ ඒ ඉලක්කය කරා යන ගමන ඉලක්කය කරා යනවා කීවට ඔබ දෙවෙනීනිමෙන් පිට ගමනක් තවම හිතලා නැහැ නේද ඇත්ත මම මේ කතන්දරේ ඉවර වෙනකල් වෙන ටෙලි නාට්‍යයකට යන එකක් නැහැ මිනිස්සු කැමති සහ ඒ අයගේ හිතේ මේ වෙනකොට ඉන්නේ අනුහස් ඉතින් මට ඒ අයව පටලවන්න උමනාවකුත් නැහැ මම විවිධ චරිතවලුත් ඒ දේ වෙනවා අනුහස්ට හුඟක් අය ආදරේ ඉතින් මං හිතනවා මට ඒ ප්‍රමාණවත් කියලා ඒ කියන්නේ වෙනත් නිර්මාණයකට ආරාධනා ලැබුණොත් ඒව ඔබ ප්‍රතික්ෂේප කරනවද ආරාධනා නම් එමටයි සමහර දේවල් ප්‍රතික්ෂේප කිරීම තුලින් හිතමනාපකම් පවා ඇති වෙලා තියෙනවා නමුත් මං හිතනවා ඒ අය මාව තීරුම් ගනී කියලා මම කැමති විවිධ චරිත හරහා මගේ ප්‍රේක්ෂකයන් අතරට යන්න හැබැයි දැන් නොවේ ඒකට අවස්ථාව මම කියන්නේ දෙවෙනි ඉනිම අවසානයත් සමග තමයි මගේ විවිධ චරිත දකින්න ලැබෙන්නේ කියලා සිනමාව සහ වේදිකාව කියන ස්ථාන දක්ෂ කලා ශිල්පියෙකු පෑගේ යුතුයම තැන් හැටියටයි මානම් දකින්නේ ඒ ඔබ අනුව කුමන ආකාරද ඇත්තටම ඒ එසේම විය යුත්තක් මට සිනමාවට එක් වෙන්න ආරාධනා ලැබුණා මගේ කාර්ය බහුලත්වයත් මටම බාධාවක් වෙලා තියෙනවා නමුත් මේ වසරේදී මම කෙසේ හෝ සිනමාවට එකතු වෙනවා කියන දේ මගේ රසිකයන්ට දැනුම් දෙන්න මේ අවස්ථාවක් කරගන්න කැමතියි ඒ වගේම රංගනයේදී වැදගත්ම අංගයක් වන සතර අභිනයන් පිළිබඳව නිවැරදි හැදෑරීම් වෙනුවෙන් වේදිකාවට සම්බන්ධ විය යුතුම බව මම දන්නවා ඉතින් ඒ නිසා ඉතා ඉක්මනින් මම වේදිකාව පැත්තට හැදීයයි සිනමාව සහ වේදිකාව වෙනුවෙන් දායක වන ලෙස අපේ ප්‍රවීණ කලා ශිල්පීන් බොහෝමයක් ඔබට ඇරයුම් කර තිබෙන බව දැනගන්න ලැබුණා ඒ ආරංචිවල සත්‍යතාවය ගැන යමක් පැවසුවත් බොරුවක් නොවේ මට එහෙම ආරාධනා ලැබුණා සහ ලැබෙමින් පවතිනවා මං ඒ ගැන බොහොම කැමැත්තෙන් ඉන්නේ මට ඕනේ මගේ ඇතුලේ ඉන්න කලා ශිල්පියා සතු දක්ෂතා තහවුරු කරන්න මං හිතනවා නොදුරු අනාගතයේදී අපේ ප්‍රවීණ කලා ශිල්පීන්ගේ නිර්මාණ වෙනුවෙන් මගේ රංගන දායකත්වයේ ලබා දීමෙන් ඒ එලිදැක්විය හැකි වේ කියලා එක් දිනක අපේ ප්‍රවීණතම සිනමා වේදිකාවක වන මහාචාර්ය සුනිල් ආර්යරත්නයන්ගේ නවතම සිනමා නිර්මාණයක් වෙනුවෙන් ගීතයක් ගායනා කිරීමට මට ලැබුණ අවස්ථාව මා සතුටින් බාරගෙන කටයුත්ත නිසියාකාරව ඉටු කළා ජනප්‍රිය ගායන ශිල්පිනී නිරෝෂා විරාජිනී සමග තමයි මම මේ ගීතේ ගායනා කළේ ඒ කියන්නේ ඔබ ගායන ශිල්පියෙකු ලෙස දිගටම කටයුතු කරනවා කියන එකද ඔව් මම දැනටමත් ප්‍රසංග වේදිකාව වෙනුවෙන් මගේ ගායන හැකියාවන් එළි දක්වනවා ඊට අමතරව දෙවෙනි ඉනිම නාටකයේ වෙනුවෙන් ගීත ගයනවානේ මගේ ස්වතන්ත්‍ර ගී නිර්මාණ කිහිපයක්ම තියෙනවා ඒ අතරින් සඳ නිදන්න සහ ගලා යන ගඟ ඉතාමත් ජනප්‍රියයි තවත් ගීත කිහිපයක් ඉදිරියේදී එළි දැක්වීමට බලාපොරොත්තු වෙන තමයි පසු වෙන්නේ